ඉතින් අපේ පසුගිය පාඩම තමයි tenses එහෙම නැත්නම් active voice. ඉතින් අපි අද මේ කතා කරන්න ලෑස්ති වෙන්නේ active voice වල අනිත් පැත්ත. එහෙම නැත්නම් passive voice ගැන. මොකද මේ active voice සහ passive voice වාක්‍ය කියන්නේ? Right. අපි බලමු ඒක. බලන්න මෙන්න මේ මම දීලා තියෙන වාක්‍ය දෙක පොඩ්ඩක්. අපේ පළවෙනි වාක්‍ය තමයි someone helps Ruan. බලන්න දෙවෙනි වාක්‍ය Ruan is helped by someone. මෙන්න මේ වාක්‍ය දෙකම බැලුව බැලමට ඕගොල්ලන්ට එක වගේ කියලා පේනවද? නමුත් ඒක එක වගේ නෙමෙයි. ඒක සම්පූර්ණයෙන්ම පරස්පරයි. මොකද පළවෙනි වාක්‍ය කියවන්න someone helps. මෙන්න මෙතනදී අපිට someone කියන පුද්ගලයා helps කියන ක්‍රියාව කරනවා කියලා අපිට එඟ වෙනවා. නමුත් දෙවනි වාක්‍යයට එන්න. දෙවනි වාක්‍යයේදී Ruan is helped කියලා කියවම අපිට Ruan කියන කෙනා help කියන, ඒ කියන්නේ උදව් කරනවා කියන ක්‍රියාව කරන බවක් දැනෙනවද? නැහැ. අපිට දැනෙන්නේ Ruan කියන කෙනා කරන දෙයක් ගැන නෙමෙයි Ruan කියන කෙනාට සිද්ධ වෙන දෙයක් ගැන වගේ. මෙන්න මේක තමයි active voice සහ passive voice අතර වෙනස. සරලවම කියනවා නම් active voice වාක්‍යයක subject එක මගින් අදාළ වාක්‍ය තුල තිබෙන ක්‍රියාව සිද්ධ කරනු ලබනවා. නමුත් passive voice වාක්‍යයට එනකොට අදාළ වාක්‍ය තුල තියෙන ක්‍රියාව subject එක විසින් කරන්නේ නැහැ. නමුත් subject එකට ඒ ක්‍රියාව සිද්ධ වෙනවා. ඒ කියන්නේ subject එක ක්‍රියාවට යටත් වෙනවා passive voice වාක්‍යයේදී. මෙන්න මේ කාරණය ඕගලන්ට අපි පාඩම ඉස්සරහට කරගෙන යනකොට තවදුරටත් පැහැදිලි වෙයි. ඉතින් මම සරලව මෙතනදිම දක්වලා තියෙන ඕගොල්ලන්ට active voice වාක්‍යයක් passive voice වාක්‍යයක් බවට පත් වෙනකොට කොහොමද සිද්ධ වෙන වෙනස්කම් කියලා. හරි බලන්න. Someone helps Ruan කියන active voice වාක්‍ය මම passive voice බවට පත් කරගෙන තියෙනවා. මොනවද එතකොට සිද්ධ වෙලා තියෙන වෙනස්කම්? අපි මෙන්න මේ active voice වාක්‍යයක් passive voice බවට පත් කරනකොට මුලින්ම active voice වාක්‍යයේ තියෙන කොටස් ටික, ඒ කියන්නේ subject එක මොකද්ද, verb එක මොකද්ද, object එක මොකද්ද කියලා පැහැදිලිවම වෙන් කරලා අඳුනගන්නට ඕනේ. Right. එහෙනම් දැන් අපි active voice වාක්‍යයේ මේ කොටස් ටික අඳුනගනිමු. Someone කියන්නේ subject එක. ඒ කියන්නේ වාක්‍ය තුළ තිබෙන ක්‍රියාව සිද්ධ කරන පුද්ගලයාය. ඊළඟට helps කියන්නේ ඒ active voice වාක්‍ය තුළ තියෙන ක්‍රියාව. Someone කරනු ලබන ක්‍රියාව තමයි helps කියන්නේ. ඊළඟට Ruan කියන්නේ ඔබ්ජෙක්ට් එක. ඒ කියන්නේ ක්‍රියාවට යටත් වෙන කෙනා තමයි අපේ ඔබ්ජෙක්ට් එක. රයිට්. මෙන්න මේ active voice වාක්‍ය passive voice බවට පත් කරනකොට මුලින්ම අපි කරන්නේ active voice වාක්‍යයේ තියෙන ඔබ්ජෙක්ට් එක අපි passive voice වාක්‍යයට subject එක විදිහට ගෙනෙනවා. එහෙනම් අපි active voice වාක්‍යයේ Ruan කියන subject එක passive voice එකට එනකොට subject එක කරගෙන තියෙනවා. ඒක ඔයගොල්ලන්ට පේන්න තියෙනවා. නමුත් මෙතන passive voice වාක්‍යයේ subject එක කියන්නේ ඒ වාක්‍ය තුල සිටින ක්‍රියාව කරන පුද්ගලයා නෙමෙයි. අන්න ඒක ඔයගොල්ලෝ හඳින් මතක තියාගන්න. Passive voice වාක්‍යයක එයා subject එක කීවට එයා ක්‍රියාව ලබන කෙනා මිසක් ක්‍රියාව කරන කෙනා නෙමෙයි කියන දේ. Active voice වාක්‍යයක තමයි subject එක ක්‍රියාව කරන්නේ. නමුත් passive voice වාක්‍යයක subject එක ක්‍රියාව ලබනවා. අන්න ඒ වෙනස වඩා හොඳින් මතක තියාගන්න ඕනේ ඔයගොල්ලෝ. රයිට්. හරි. එහෙනම් active voice වාක්‍යයේ තියෙන object එක අපි passive voice වාක්‍යයට ගත්ත subject එක විදියට. ඊළඟට තියෙන්නේ අපිට verb එක. මොකක්ද active voice වාක්‍යයේ තියෙන verb එක? Helps. Simple present. එහෙනම් අපේ passive voice වාක්‍යයේ verb එකත් ලියන්නට ඕනේ active voice වාක්‍යයේ verb එකේ tense එකෙන්මයි. අපේ active voice වාක්‍යයේ තියෙන verb එකේ tense එක තමයි simple present. මෙන්න මේ නිසා අපේ passive voice වාක්‍යෙත් verb එක යෙදෙන්නට ඕනේ simple present වලින්මයි. Passive voice වල simple present verb එක නිර්මාණය වෙන්නේ is helped කියලා. මෙන්න මේ verb එක නිර්මාණය වෙන විදිහ අපි පාඩම ඉස්සරහට ඉගෙන ගන්නවා. දැනට ඕගොල්ලෝ මේක මෙහෙම සරලව මතක තියාගන්න. Right. එහෙනම් අපේ දැන් passive voice වාක්‍ය අපි verb එක යෙදුවා. ඊළඟට active voice වාක්‍යයේ තියෙන subject එකට මොකද වෙන්නේ? Someone. Active voice වාක්‍යයේ තියෙන someone කියන subject එක
passive voice වාක්‍යයට එන්නේ by doer. එහෙම නැත්නම් agent විදියට. Passive voice වාක්‍යයක doer කියන්නේ ක්‍රියාව කරන කෙනාට. එහෙනම් active voice වාක්‍යයේ තියෙන subject එක තමයි passive voice වාක්‍යයට එනකොට doer විදියට වෙනස් වෙන්නේ. මෙන්න මෙතනදී by කියන preposition එක යෙදিলা තමයි doer අපි passive voice වාක්‍යයට යොදන්නේ. ඉතින් ඒ අනුව මම passive voice වාක්‍යයට active voice වාක්‍යයේ තියෙන සමන් කියන subject එක ගෙනල්ලා තියනවා doer විදියට by සමන් කියලා. ඉතින් මෙන්න මේ විදියට තමයි අපි active voice වාක්‍යයක තියෙන parts ටික passive voice බවට පත් කරගන්නකොට වෙනස් වෙන්නේ. මෙන්න මෙතනදී අපි කතා කරන්නේ doer කෙනෙක් ගැන. ඒ කියන්නේ by කියන preposition එක දාලා ක්‍රියාව කරන කෙනා සඳහන් කිරීම. මේ by doer එහෙම නැත්නම් මෙයාට අපි agent කියලාත් කියනවා. මෙන්න මේ passive voice වාක්‍යයක මේ කියන by doer එහෙම නැත්නම් agent ව අපි අනිවාර්යයෙන්ම තියන්නට ඕනේද? කොහෙත්ම නැහැ. සමහර අවස්ථාවලදී අපිට agent ව passive voice වාක්‍යවල යොදන්නට වෙනවා. නමුත් ඇතැම් අවස්ථාවල අපිට agent ව passive voice වාක්‍යයකට අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් අපි ඒ ගැනත් අවබෝධයක් තියාගත්තොත් හොඳයි කියලා මම හිතනවා. ඉතින් අපි දැන් ඒ තැන් මොනවද කියලා කතා කරමු. මොකද passive voice වාක්‍යයක agent ව යොදන්නට ඕනේ පළවෙනි අවස්ථාව. When the agent is a new information. මේ වාක්‍ය තුල තියෙන agent අලුත් තොරතුරක් නම්, ඒ කියන්නේ අපි කියන්නට යන දේ අලුත් තොරතුරක් නම්, ඒකට ඒ තොරතුරට සම්බන්ධ agent ව අපි passive voice වාක්‍යයට යොදන්නට ඕනේ. ඒ කියන්නේ speaker එහෙම නැත්නම් writer කතා කරන කෙනා හරි ලියන කෙනා හරි හිතනවා නම් මේ ක්‍රියාව කරන පුද්ගලයා ගැන මම සඳහන් කරන්න ඕනේ. එයාට වැදගත්කමක් දෙනවා නම් අන්න ඒ වගේ තැන්වලදී අපිට agent යොදන්නට පුළුවන්. බලන්න උදාහරණ වාක්‍ය. His shop was robbed by a masked gunman. ඔහුගේ කඩේ මංකොල්ලා කෑමට ලක් වුණා මුහුණු ආවරණය කරගත් තුවක්කුවක් සහිත මිනිසෙකු මගේ. ඉතින් බලන්න මෙන්න මේක අපිට අලුත් තොරතුරක්. ඒ වගේම ස්පීකර් එහෙම නැත්නම් රයිටර් හිතනවා මේක කරපු කෙනා මොන වගේ කෙනෙක්ද කියලා කියන එක ටිකක් වැදගත් කියලා. අන්න ඒ නිසා මෙතනදි මෙයා ඒජන්ට්ව යොදලා තියනවා by a masked gunman කියලා. හරි. ඊළඟට අපි passive voice වාක්‍යයක් තුළ ඒජන්ට්ව යොදන්නට ඕනේ මොන අවස්ථාවේද? When it is a non-human noun. අපි කතා කරන කාරණයේ ඉන්න ඒජන්ට් non-human කෙනෙක් නම් අන්න ඒක අපි සඳහන් කරන්නට ඕනේ. උදාහරණයක් දකිනකොට ඕගලන්ට වඩාත් අහවුරු වේවි. 20 people were injured by a tornado. 20 people were injured. මිනිසුන් 20ක් තුවාල වුණා. මොකෙන්ද තුවාලුනේ මිනිසුන් 20? By a tornado. Tornado එකක් විසින්. Tornado කියන දේ non-human. අප්‍රාණික දෙයක්. ඒ කියන්නේ මනුස්සයෙක් කියන්නේ ප්‍රාණයක් සහිත සත්වයෙක් නෙමෙයි එයා. ඉතින් අන්න ඒ නිසා මෙන්න මේ වගේ ප්‍රාණයක් රහිත, ඒ කියන්නේ මිනිසෙකු හෝ සතෙකු නොවන දෙයක් ගැන නම් අපි ඒජන්ට් විදියට කතා කරන්න. එතනදී අපි ඒ ගැන සඳහන් කරන්නට ඕනේ. ඊළඟට passive voice වාක්‍යයක ඒජන්ට් අපි යොදන්නට ඕනේ මොන අවස්ථාවලද? When the agent is a well-known person. අපි වාක්‍ය තුල කතා කරන ඒජන්ට් well known ගොඩක් ප්‍රසිද්ධ person කෙනෙක් නම් අපි අන්න ඒක සඳහන් කරන්නට ඕනේ agent විදියට වාක්‍ය තුල. බලන්න උදාහරණ වාක්‍ය. මඩල් දුව was written by Martin Wickremesinghe. මඩල් දුව ලියුණා කවුරුන් විසින්ද? ඒක හැමෝම දන්න රහසක්. කවුරුත් දන්නවා මඩල් දුව ලියුවේ කවුද? Well known person කෙනෙක්. ඒ තමයි Martin Wickremesinghe. ඉතින් බලන්න වාක්‍ය මේ මාටින් වික්‍රමසිංහ කියන ඒජන්ට් නොයොදා කියවමු. මඩල් දුව was written. අපිට දැනෙන ස්වභාවයෙන් මේ වාක්‍ය අසම්පූර්ණ ගතියක්. අන්න ඒ අසම්පූර්ණ ගතිය අපිට දැනෙන්නේ ඒජන්ට් ව ඒ තැනට අවශ්‍ය නිසායි. ඉතින් මෙන්න මේ වගේ අපේ වාක්‍ය තුළ සිටින පුජ්‍යලයා එහෙම නැත්නම් ඒජන්ට් well known person කෙනෙක් නම් ඒ වගේ වාක්‍යවලදීත් අපි passive voice උනත් ඒජන්ට් ව යොදන්නට ඕනේ. ඉතින් මෙන්න මේ අවස්ථා තමයි අපි passive voice වාක්‍යයක agent ව යෙදිය යුතු අවස්ථා. අපි ආපහු මතක් කළොත් when the agent is a new information. අපි වාක්‍ය තුල තියෙන agent අලුත් තොරතුරක් නම් එයාව අපි සඳහන් කරන්නට ඕනේ. දෙවෙනි කාරණය තමයි when the agent is a non-human noun. අපේ වාක්‍ය තුල තියෙන agent non-human කෙනෙක් නම්. තුන්වෙනි අවස්ථාව තමයි
when the agent is a well-known person. Ape vakyathula inna agent goda prasiddha person kenek nam anna etanadi api agent wa vakyathula mention karannata one. Right. Ehenam api dan balamu be passive voice vakyaka agent wa yodannata avashya wenne nathi tan monawada kiyala. Palaweni avasthawa. When the person who does the action is not important. Ape katha karana de ehema nathnam api liyala dakwana de කරන්නේ කවුද කියන කෙනා ඉම්පෝටන්ට් නැත්නම් ඒ කියන්නේ වැදගත් නැත්නම් අපිට එයාව ඒ වාක්‍යයේ ඒජන්ට් විදියට සඳහන් කරන්නට ඕනේ නැහැ. බලන්න එක්සැම්පල් වාක්‍ය. Tea is grown in Sri Lanka. ශ්‍රී ලංකාවේ තේ වැවෙනවා. ඉතින් මෙන්න මේක කවුරුත් දන්න දෙයක්. අපිට ඒක කරන්නේ කවුද කියන දේ සඳහන් කිරීම වැදගත් වෙන්නේ නැහැ. ඉතින් මෙන්න මේ වගේ තැන්වලදී අපිට ඒජන්ට්ව යොදන්නට ඕනේ නැහැ. ඊළඟ අවස්ථාව තමයි Who did the action is unknown. අදාළ ක්‍රියාව කළේ කවුද කියලා අපි දන්නේ නැත්නම් අපිට ඒජන්ට් සඳහන් කරන්න බෑ. සඳහන් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. බලන්න උදාහරණ වාක්‍ය. The bank was robbed yesterday. බැංකුව මංකොල්ල කෑවා ඊයේ. ඉතින් මෙන්න මේක කරේ කවුද කියලා අපි හරියටම දන්නේ නැහැ කියන්න. අහවල් කෙනයි කළේ කියලා. ඉතින් මෙන්න මේ වගේ ක්‍රියාවක් කරපු කෙනා අපි දන්නේ නැත්නම් අන්න ඒ අවස්ථාවවලදීත් අපිට ඒජන්ට්ව සඳහන් කරන්නට ඕනේ වෙන්නේ නැහැ. ඊළඟ අවස්ථාව තමයි when the statement is general. අපි කරන ප්‍රකාශය general දෙයක් නම් සාමාන්‍ය දෙයක් නම් අන්න ඒ වගේ තැන්වලදීත් අපිට මේ passive voice වාක්‍යයට ඒජන්ට් අවශ්‍ය වෙන්නේ නැහැ by කියන preposition එකත් එක්ක. බලන්න උදාහරණ වාක්‍ය. Sri Lanka is considered as a third world country. ශ්‍රී ලංකාව සැලකෙනවා තුන්වෙනි ලෝකයේ රටක් විදියට. ඉතින් මෙන්න මේ ප්‍රකාශය සාමාන්‍ය ප්‍රකාශයක්. මුළු ලෝකෙම දන්නවා ශ්‍රී ලංකාව කියන්නේ third world country එකක් කියලා. ඉතින් මේ දේ අපි අමුතුවෙන් කියන්නට ඕනේ නැහැ. ඉතින් මෙන්න මේ වගේ අවස්ථාවකදී අපි ඒජන්ට්ව යොදන්නට ඕනේ නැහැ. ඉතින් මෙන්න මේව තමයි passive voice වාක්‍යයක by කියන preposition එකත් සමග ඒජන්ට්ව යොදන්නට ඕනේ නැති අවස්ථා. හරි. එහෙනම් ඕගොල්ලෝ මේ වෙනකොට දන්නවා active voice වාක්‍යයක් සහ passive voice වාක්‍යයක් වෙනස් වෙන්නේ කොහොමද? active voice වාක්‍යයක subject එක සහ passive voice වාක්‍යයක subject එක අතර වෙනස මොකද්ද? ඒ වගේම active voice වාක්‍යයක් සරලවම passive voice බවට පත් කරගන්නේ කොහොමද? ඊළඟට passive voice වාක්‍යයක agent යෙදිය යුතු අවස්ථා මොනවාද වගේම agent යොදන්නට ඕනේ නැති අවස්ථා මොනවාද කියලාත් අපි කතා කළා. එහෙනම් දැන් අපි බලමු පැසිව් වොයිස් වාක්‍යයක් ගොඩනගා ගන්නේ කොහොමද කියලා. ඕගොල්ලන්ට මතකයි අපි ඇක්ටිව් වොයිස් වලදී කතා කළා ටෙන්ස් එකෙන් ටෙන්ස් එකට. ඒ වගේම කාලය අනුව ඇක්ටිව් වොයිස් වාක්‍යයන් තුළ වර්බ් එක වෙනස් වුණ විදිහ. සිම්පල් ප්‍රසන්ට් ටෙන්ස් වල ප්‍රසන්ට් වර්බ් එක යෙදුවා. සිම්පල් පාස්ට් ටෙන්ස් වලදී පාස්ට් වර්බ් එක යෙදුවා. ප්‍රසන්ට් කන්ටිනියුස් වලදී ප්‍රසන්ට් ටෙන්ස් බී වර්බ් එකත් සමග මේන් වර්බ් එක ing වෙලා යෙදුණා. ඉතින් මෙන්න මේ විදිහට අපි ඇක්ටිව් වොයිස් වලදී කතා කළා ඔයගලන්ට මතකයි කියලා මම හිතනවා. ඉතින් මෙන්න මේ කියන පැසිව් වොයිස් වාක්‍ය තුලත් මෙන්න මේ කාරණේම තමයි සිද්ධ වෙන්නේ. අනිවාර්යෙන්ම ටෙන්ස් එකට අනුව සහ කාලයට අනුව වාක්‍ය තුල තියෙන වර්බ් එක Tamanගේ ස්වරූපය වෙනස් කරගන්නවා. නමුත් පැසිව් වොයිස් වාක්‍යයක් තුල නියත එක කාරණයක් තියෙනවා. ඒක ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම මතක තියාගන්න. ඒ තමයි පැසිව් වොයිස් වාක්‍යයක අනිවාර්යයෙන්ම මේන් වර්බ් එක past participle form එක විතරමයි. ඔයගොල්ලෝ දන්නවා වර්බ් එකක ප්‍රධාන ආකාර තුනක්. present, past, past participle. බලමු එක උදාහරණයක් අරන්. take කියන්නේ present verb එක, took කියන්නේ past verb එක සහ taken කියන්නේ past participle verb එක. ඉතින් a කියන්නේ අපේ passive voice වාක්‍ය රටාවන් වලට අපි භාවිතා කරන්නේ මෙන්න මේ verb එකක තියෙන අවස්ථා තුනෙන් තුන්වෙනි අවස්ථාව. ඒ කියන්නේ past participle අවස්ථාව විතරමයි. ඉතින් එහෙනම් කොහොමද යා tense එකෙන් tense එකට කාලෙන් කාලයට Tamanගේ ස්වරූපය වෙනස් කරගන්නේ? එයා ඒක කරගන්නට කෙනෙකුගේ උදව්වක් ගන්නවා. ඒ තමයි auxiliary verbs වල උදව්ව. ඉතින් passive voice වාක්‍යයක past participle verb එක Tamange tense එකට අනුව සහ කාලයට අනුව ස්වරූපය වෙනස් කරගන්නට භාවිතයට ගන්නෙ auxiliary verbs. ඔයගොල්ලෝ දන්න auxiliary verbs කියන්නේ මොනවද කියලා අපි verbs පාඩමේදී කතා කළා. be, do, have කියන පද.
ඉතින් මෙන්න මේ be do have කියන auxiliary verbs වල help එක අරගෙන තමයි passive voice වාක්‍යයක් Tamange ස්වරූපය එකින් එකට වෙනස් කරලා පෙන්වන්නේ. මේක අපි කතා කරගෙන යනකොට පාඩම ඔයගලන්ට පැහැදිලි වෙයි. Right. බලන්න මුලින්ම simple present tense. මම මේ පාඩම පුරාවටම එකම verb එකක් තමයි ඔයගලන්ට පැහැදිලි කිරීම සඳහා අරගෙන තියෙන්නේ. ඒක ඔයගලන්ගේ අවබෝධය වඩාත් පහසු කරයි කියලා හිතන නිසා. Right. Simple present tense. Active voice වලදී verb එක උනේ present verb එක. එහෙනම් take. නමුත් passive voice වලට එනකොට simple present tense අපි ලියලා දක්වන්නට am, is, are කියන be verb තුනෙන් එකක් සමග main verb එක past participle අවස්ථාව. ඉතින් අපි මේ කියන be verbs am, is, are කියන be verb එකෙන් මොකක්ද හරියට මෙන්නේ කියලා අපි decide කරන්නේ තීරණය කරන්නේ ඒ වාක්‍ය තුල තියෙන subject එකට අනුව. Subject එක අයිනම් අපි am යොදනවා. Singular subject එක නම් is යොදනවා. Plural subject එක නම් are යොදනවා. ඉතින් අපේ subject එකට ගැලපෙන විදිහට be verb එක තෝරගෙන ඒ be verb එකත් එක්ක අපි past participle verb form එක දානවා. Right. ඊළඟට simple past. Active voice වලදී verb එක took. නමුත් passive voice වලට එනකොට was hari were hari කියන be verb දෙකෙන් එකක් සමග past participle verb එක. ඊළඟට බලන්න simple future tense. Active voice වලදී will කියන be verb එකත් සමග simple present verb එක යෙදෙනවා. නමුත් passive voice වලට එනකොට will be කියන be verbs දෙකත් සමග past participle verb එක යෙදෙනවා. ඉතින් ඕගොල්ලන්ට පැහැදිලිවම මෙතනදී දකින්නට පුළුවන් active voice වලදී verb එක සම්පූර්ණයෙන් වෙනස් වුණත් passive voice වාක්‍ය රටාවන් තුලදී අපේ main verb එක වෙනස් වෙන්නේ නැහැ. අපේ main verb එක passive voice වලදී past participle විතරමයි. නමුත් ඒ past participle කියන main verb එක එයාගේ උදව්වට auxiliary verbs අරන් එයාගෙන් තමයි පෙන්වන්නේ tense එක සහ කාලය වෙනස් වෙන විදිය. දැන් අපි කතා කරන්නේ අනේ continuous tense එක. බලන්න simple present tense එකේදී active voice verb එක නිර්මාණය වෙන්නේ am, is, are කියන be verb තුනෙන් එකක් සමග main verb එකට ing එකතු වෙලා. නමුත් passive voice වලට එනකොට am, is, are කියන be verb තුනෙන් එකක් සමග been කියන be verb එකත් යෙදිලා තමයි අපේ past participle verb එක යොදාගන්නේ. ඊළඟට past continuous. Past continuous අවස්ථාවේදී active voice වාක්‍ය verb එක මොකද්ද? Was හරි were හරි කියන be verb දෙකෙන් එකක් සමග main verb එක ing යෙදෙනවා. ඊළඟට past continuous passive voice වලට එනකොට කොහමද verb එක යා වෙනස් කරගෙන තියෙන්නේ? Was එහෙම නැත්නම් were කියන be verb දෙකෙන් එකක් සමග taken කියන past participle verb එකයි යොදා ගන්නවා. ඊළඟට future continuous. මෙන්න මේ future continuous කියන අවස්ථාව අපිට passive voice වලදී කතා කරන්නට නැහැ. ඒ නිසා අපිට ඒක active voice වල විතරයි දකින්නට පුළුවන්. දැන් අපි කතා කරන්නේ perfect tense එක ගැන. බලන්න present perfect වලදී active voice වාක්‍යයක verb එක කොහොමද නිර්මාණය වෙලා තියෙන්නේ? Has එහෙම නැත්නම් have කියන auxiliary verb දෙකෙන් එකක් එක්ක past participle verb එක යෙදෙනවා. නමුත් බලන්න passive voice වලදී present perfect verb එක කොහොමද යා හදාගන්නේ? Has එහෙම නැත්නම් have කියන auxiliary verb දෙකෙන් එකක් එක්ක been කියන be verb එකත් යෙදුනට පස්සේ තමයි taken කියන past participle verb එක යෙදලා තියෙන්නේ. ඊළඟට past perfect tense. Active voice වලදී එයා verb එක නිර්මාණය කරන්නේ had කියන auxiliary verb එකත් එක්ක taken කියන past participle verb එක යොදාගෙන. නමුත් එන්න passive voice past perfect වලට. Passive voice වලදී had කියන auxiliary verb එකත් සමග been කියන be verb එකත් යෙදුනට පස්සේ තමයි past participle verb එක පාවිච්චි කරන්නේ. ඊළඟට future perfect. Active voice වලදී එයා verb එක නිර්මාණය කරලා තියෙන්නේ. නමුත් passive voice වලදී future perfect verb එක නිර්මාණය වෙලා තියෙන්නේ will have been කියන වචනත් එක්ක past participle verb එක එකතු වෙලා. ඊළඟට perfect continuous අවස්ථාවත් අපිට passive voice වල භාවිතා වෙන්නේ නැතිම තරම්. ඉතින් ඒ නිසාත් අපිට ඒක කතා කරන්නට සිද්ධ වෙන්නේ නැහැ. ඊළඟට අපි බලමු modal verb එක කොහොමද
active voice saha passive voice anuwa wenas wenne kiyala balana modal verb ekak active voice වාක්‍යයක යෙදෙනකොට modal verb ekak සමග verb එකේ base form එකයි use කරන්නේ නමුත් passive voice වලට එනකොට modal verb ekak සමග be කියන be verb එක යෙදিলা ඊට පස්සෙ තමයි verb එකේ past participle අවස්ථාව යෙදෙන්නේ බලන්න වෙනස active voice වාක්‍යයේ modal verb එකත් එක්ක verb එකේ base form එක යෙදෙනවා නමුත් passive voice වලට එනකොට modal verb එකත් එක්ක යෙදෙන main verb එක අනිවාර්යෙන්ම past participle ම විය යුතුයි අන්න ඒ නිසා තමයි මෙතන take කියන verb එකේ taken කියන past participle අවස්ථාව මම යොදලා තියෙන්නේ ඉතින් මෙන්න මේ විදියට අපිට පුළුවන් active voice වාක්‍යයක සහ passive voice වාක්‍යයක tense එක සහ කාලය අනුව verb එක කොහොමද වෙනස් වෙන්නේ කියලා කතා කරන්න. අපි මෙන්න මේ කාරණේ ඔයගොල්ලොත් එක්ක කතා කළේ verb එක විතරක් වෙනස් වෙන ආකාරය අරගෙනනේ. නමුත් අපි දැන් බලමු මේ එකම විදිහේ verb එකක් අරගෙන ඒ verb එක වාක්‍යයකට යොදලා සම්පූර්ණ වාක්‍යම active voice සහ passive voice අනුව වෙනස් වෙන්නේ කොහොමද කියලා. මුලින්ම බලන්න simple present tense. මම මෙතනදී කලින් වගේම එකම verb එකක් තමයි ස්වරූප වෙනස් කරමින් භාවිතා කරන්නේ ඕගොල්ලන්ට අවබෝධ කරගැනීමේ පහසුව සඳහා. බලන්න simple present tense වාක්‍ය. He writes an email. ඔහු email එකක් ලියනවා. Passive voice වාක්‍ය. An email is written by him. ඇයි මම written කියන වචනය දැම්මේ? Write කියන verb එකේ past participle form එක තමයි written කියන්නේ. Passive voice වාක්‍යයක verb එක අනිවාර්යෙන්ම past participle වෙන්නට ඕනේ. ඒ නිසා තමයි මම written කියන main verb එක යොදාගෙන තියෙන්නේ. Right. ඊළඟට simple past tense. ඊළඟට simple past tense වල active voice වාක්‍ය. He wrote an email. බලන්න passive voice වාක්‍ය කොහොමද වෙනස් වුනේ? An email was written by him. Email එකක් ලියුණා ඔහු විසින්. එහෙම නැත්නම් email එකක් ලිව්වා ඔහු විසින්. ඊළඟට simple future. Active voice වාක්‍ය He will write an email. ඔහු email එකක් ලියාවි. බලන්න passive voice වාක්‍ය simple future වලදී an email will be written by him. Email එකක් ලියාවි ඔහු විසින්. ඊළඟ අවස්ථාව continuous tense. බලන්න present continuous වලදී active voice වාක්‍ය He is writing an email. ඔහු email එකක් ලියමින් ඉන්නවා. ඊළඟට passive voice වාක්‍ය බලන්න. An email is being written by him. Email එකක් ලියමින් තියෙනවා. එහෙම නැත්නම් email එකක් ලියමින් ඉන්නවා ඔහු විසින්. ඊළඟට past continuous tense. He was writing an email. ඔහු email එකක් ලියමින් සිටියා. Subject එක විසින් ක්‍රියාව කරනවා සාමාන්‍ය විදියට. නමුත් එන්න passive voice වලට An email was being written by him. Email එකක් ලියවෙමින් තිබුණා. ඔහු විසින්. ඊළඟට perfect tense. බලන්න present perfect වලදී active voice වාක්‍ය. He has written an email. ඔහු email එකක් ලියලා තියෙනවා. එන්න passive voice වලට. An email has been written by him. Email එකක් ලියවිලා තියෙනවා. ඔහු විසින්. ඊළඟට past perfect tense වල active voice වාක්‍ය බලන්න. He had written an email. ඔහු email එකක් ලියලා තිබුණා. එන්න passive voice එකට. An email had been written by him. Email එකක් ලියලා තිබුණා. ඔහු විසින්. ඊළඟ අවස්ථාව future perfect. එන්න active voice අවස්ථාවට. He will have written an email. ඔහු email එකක් ලියලා තියේවි. ඊළඟට මේ future perfect වලම passive voice අවස්ථාවට. An email have been written by him. Email එකක් ලියලා තියේවි. ඔහු විසින්. ඊළඟට අපි කතා කරන්න යන්නේ modal verbs ගැන. බලන්න modal verb එකක් යෙදෙනකොට active voice වාක්‍යයක නම්
මොඩල් වර්බ් එකත් එක්ක මේන් වර්බ් එක සාමාන්‍ය විදියට භාවිතා වෙනවා. නමුත් පැසිව් වොයිස් වලට එනකොට මොඩල් වර්බ් එකත් එක්ක බී කියන බී වර්බ් එකත් එක්ක තමයි මේන් වර්බ් එකේ past participle අවස්ථාව යෙදෙන්නේ. උදාහරණ වාක්‍ය බලන්න. He can write an email. ඔහුට පුළුවන් ඊමේල් එකක් ලියන්න. නමුත් එනේ පැසිව් වොයිස් වලට An email can be written by him. Email එකක් ලියන්නට පුළුවන්. ඔහු විසින්. ඒ කියන්නේ email එකක් ලියන්නට පුළුවන් ඔහුට වගේ අදහසක්. ඉතින් මෙන්න මේ විදියට අපිට පුළුවන් tense එක සහ time එක අනුව යම්කිසි වාක්‍යයක verb එක වෙනස් වෙන විදිය වෙන් කරලා අඳුරගන්නට. හරි එහෙනම් අපි දැන් කතා කළේ active voice වාක්‍යයක් සහ passive voice වාක්‍යයක වෙනස මොකද්ද? ඒ වගේම කොහොමද active voice වාක්‍යයක් passive voice බවට පත් කරගන්නේ? ඒ වගේම passive voice වාක්‍යයක agent ව යොදන්නට ඕනේ අවස්ථා සහ යොදන්නට ඕනේ නැති අවස්ථා ගැන කතා කළා. නමුත් අපි මේ passive voice කියන දේ ඉගෙන ගන්න ඕනේ active voice වාක්‍යයක් passive voice බවට පත් කරන්නටද? ඇයි අපි active voice වාක්‍යයක් passive voice බවට හරවන්නේ? ඒක අවශ්‍ය වෙන්නේ නැහැ. අපි මුලින්ම කතා කළා කොහොමද active voice වාක්‍යයක් passive voice බවට පත් කරගන්නේ කියලා. ඒක අපි දැනගෙන ඉන්නට ඕනේ. නමුත් passive voice ඉගෙනීමේ කාර්යය වෙන්නේ active voice වාක්‍යයක් passive voice බවට පත් කිරීම නෙමෙයි. මේ passive voice කියන දේ භාවිතා කරන්නට සිද්ධ වෙන අවස්ථා අපිට තියෙනවා. අන්න ඒ අවස්ථාවන් වලදී භාවිතයට ගැනීම සඳහා තමයි අපි මේ passive voice කියන දේ ඉගෙන ගන්නට ඕනේ. එහෙම නැතුව active voice වාක්‍යයක් passive voice කරලා හරවලා ලියන්න නෙමෙයි. බොහෝ විට passive voice වාක්‍යයක් අපි භාවිතා කරන්නේ නැහැ. අපිට ඒ අදාළ දේ active voice වාක්‍යයක් තුලින් කියන්නට හරි ලියලා දක්වන්නට හරි පුළුවන්. active voice වලින් අපිට කියලා දක්වන්න එහෙම නැත්නම් ලියලා දක්වන්න බැරි අවස්ථා තියෙනවා. අන්න ඒ වෙනුවෙන් තමයි අපි passive voice යොදා ගන්නට ඕනේ. right. එහෙනම් අපි දැන් බලමු මොනවද අපිට passive voice වාක්‍යයන් අවශ්‍ය වෙන තැන් කියලා. පළවෙනි අවස්ථාව. If you are interested in what happened to the object rather than what the subject did. අපිට passive voice වාක්‍යයක් භාවිතා කරන්නට සිද්ධ වෙන පළවෙනි අවස්ථාව තමයි මෙන්න මේක. ඒ තමයි අපිට වඩාත් වැදගත් වෙන්නේ subject එකට වඩා object එක. ඒ කියන්නේ අපිට යම්කිසි ක්‍රියාවක් සිද්ධ කරන්නේ කවුද කියන දේ වැදගත් නැහැ. අපිට ඒ ක්‍රියාව කරන්නේ කවුරු වුණත් කමක් නැහැ. අපිට වැදගත් වෙන්නේ ක්‍රියාව, එහෙම නැත්නම් මේ ක්‍රියාව සිද්ධ වෙන්නේ කාටද කියන දේ. ඒ කියන්නේ ඔබ්ජෙක්ට් එක වඩා වැදගත් වෙන අවස්ථා තැන්වලදී අපි passive voice වාක්‍ය රටාවන් තමයි භාවිතා කරන්නට ඕනේ. බලන්න උදාහරණේ. Several youth were arrested. තරුණයින් කිහිප දෙනෙක් අත්අඩංගුවට ගැනුණා. මෙතනදී අපිට වැදගත් වෙන්නේ කාවද අත්අඩංගුවට ගැනුනේ කියන කාරණය. එහෙම නැතුව අපිට වැදගත් වෙන්නේ නැහැ කවුද ඒක කළේ කියලා. අනිත් කාරණේ තමයි මෙතන ඇරෙස්ට් කරන්න පුළුවන් පොලිසියට විතරයි. ඊළඟට අපි passive voice වාක්‍යයක් භාවිත කරන්නට අවශ්‍යම වෙන තැනක් තමයි මෙන්න. When we don't know who performed the action. අපි දන්නේ නැත්නම් යම්කිසි ක්‍රියාවක් කළේ කවුද කියලා අන්න ඒ වගේ තැන්වලදීත් අපිට පාවිච්චි කරන්නට සිද්ධ වෙන්නේ අනිවාර්යයෙන්ම passive voice වාක්‍යයක්. මොකද ඒ අදාළ ක්‍රියාව සිද්ධ කරන්නේ කවුද කියලා අපි දන්නේ නැහැ. active voice වාක්‍යයක් භාවිත කරන්නට. මෙන්න මේ වගේ ක්‍රියාව සිද්ධ කරන කෙනා අපි දන්නේ නැත්නම් අපිට සිද්ධ වෙනවා passive voice වාක්‍යයක් භාවිත කරන්නට. බලන්න උදාහරණේ. A boy was killed in a road accident. පිරිමි ළමයෙක්ව මැරුණා මාර්ග අනතුරකින්. අපි දන්නේ නැහැ ඒක කළේ කවුද කියලා. ඇක්සිඩන්ට් එක කළේ කවුද කියලා අපි දන්නේ නැහැ. ක්‍රියාව කරපු කෙනා අපි දන්නේ නැහැ. ඉතින් ඒ නිසා අපිට ක්‍රියාව කරන කෙනා ගැන සඳහන් කරන්නට බෑ. ඒ වගේ තැන්වලදීත් අපිට passive voice වාක්‍ය රටාව තමයි අනිවාර්යයෙන්ම යූස් කරන්නට සිද්ධ වෙන්නේ. ඊළඟට passive voice වාක්‍ය අනිවාර්යයෙන්ම අපි භාවිත කරන්නට ඕනේ මෙන්න මේ අවස්ථාවවලදී. In impersonal style. ඒ කියන්නේ පෞද්ගලික නොවන දේවල් අපි කියනකොට. බලන්න. Scientific and official matters වලදී, ඒ වගේම minutes of meetings වලදී, ඒ කියන්නේ සමිති වාරවල වගේ ලියන අපි වාර්තාවන් වලදී. ඉතින් මෙන්න මේ වගේ තැන් වලටත් අපිට passive voice තමයි අනිවාර්යෙන්ම use කරන්නට වෙන්නේ. බලන්න උදාහරණ වාක්‍ය. All library books
should be returned on due date. Pustakalayan labagat sam upatak maniyamita dinata aapasu labadiya yutui. Ithin menna meka mage paujjalika adahasan nemei. Eka aniwaryenma hama athinma siddha wenna one deyak. Ithin menna me wage impersonal novana paujjalika novana කරුණු ගැන කතා කරනකොටත් අපිට පැසිව් වොයිස් තමයි යූස් කරන්නට සිද්ධ වෙන්නේ. අන්න ඒ නිසා ඔයගොල්ලෝ අනිවාර්යෙන්ම මතක තියාගන්න අපි පැසිව් වොයිස් කියන දේ ඉගෙන ගන්නට ඕනේ ඇක්ටිව් වොයිස් වලින් තියෙන වාක්‍යයක් ට්‍රාන්ස්ලේට් කරන්න නෙමෙයි පැසිව් වොයිස් බවට. ඒකත් අපිට අවශ්‍යයි. නමුත් අපිට පැසිව් වොයිස් ඉගෙන ගන්නට ඕනේ පැසිව් වොයිස් භාවිතා කළ යුතු අවස්ථා වෙනුවෙන්. ඒ වගේම තමයි අපි ටෙන්සස් පාඩමේදී කියන්නේ ඇක්ටිව් වොයිස් ගැන කතා කළ පාඩමේදී ඔයගලන්ට අභ්‍යාසයක් ඉදිරිපත් කළා. ඉතින් ඒකෙදි මම කීවා එතනින් ඉදිරියට අපි කරන හැම පාඩමකදීම ඔයගලන්ට අභ්‍යාසයක් යොමු කරනවා පාඩමේ අවසානයේට. ඒ අභ්‍යාසයේ පිළිතුරු අපි සාකච්ඡා කරනවා ඊළඟ වීඩියෝවේදී. ඉතින් ඒ කීව විදියටම අපි මේ පැසිව් වොයිස් පාඩමට අදාළව අභ්‍යාසයක් ඔයගොල්ලන් වෙනුවෙන් ඉදිරිපත් කරනවා. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් ඒ අභ්‍යාසයේ පිළිතුරු හොයාගෙන තියාගෙන ඉන්නට අපි ඊළඟ වීඩියෝ එකෙන් ඒ පිළිතුරු සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා. රයිට් මේක තමයි ඕගොල්ලන්ට ලැබෙන පළවෙනි එක්සර්සයිස් එක. Translate these active voice sentences into passive. මේ දීලා තියෙන active voice sentences ටික passive voice බවට පත් කරන්න. මම මෙන්න මේක දීමේ අරමුණ තමයි ඕගොල්ලන්ට active voice වාක්‍යයක තියෙන verb එකක් passive voice බවට පත් වෙනකොට කොහොමද වෙනස් වෙන්නේ කියන දේ ඕගොල්ලන්ට නැවත මතක් කර ගැනීම. සහ ඊළඟ අභ්‍යාසය තමයි මේ වාක්‍ය ඇක්ටිව්ද පැසිව්ද කියලා තෝරන්න. ඉතින් මේකේ අරමුණ තමයි ඕගොල්ලෝ ඇක්ටිව් වොයිස් වාක්‍යයක් අඳුරගන්නවද පැසිව් වොයිස් වාක්‍යයක් අඳුරගන්නවද කියන දේ. හරි. ඉතින් අපි අද මේ කළ පාඩම ඕගොල්ලන්ට වැදගත් කියලා හිතෙනවා නම් අපිව ලයික් කරන්න, ෂෙයා කරන්න, ඒ වගේම අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා.